පොල් ගහේ කොළයේ තියෙන සාරය මේ සත්වය උරා ගන්න. දිගින් දිගට දිගින් දිගට මේ වගේ වෙනකොට ඒ පොල් ගස්වල ඒකෝ ගෙඩි කුඩා වෙනවා නැත්නම් හැලෙනවා. පොල් වලට මහ විශාල හානියක් සිද්ධ වෙනවා මේ රෝගය නිසා. අන්තිමට සිද්ධ වෙන දේ තමයි පොල් ගහ දැල්ලට ගිහිල්ලා උරා බීවට පස්සේ කරටියෙන් කඩාගෙන වෙනවා. මේ බිත්තර මේ හැම තැනම මේ දාලා තියෙන බිත්තර. මේ බලන්න මැස්ස තාම එළියට ඇවිල්ලා නැහැ. මේක තව ටික දවසකින් එළියට එනවා. මේකයි ගිල්ලෙන සතික්. මේ මගේ අතේ ඉන්න මැස්සෝ මේ රෝගය හැමතැනම පැතිරලා තියෙන්නේ. ඒ හින්දා මේක මෙහෙම මේකට ඉක්මනින් සාහනයක් නැගත්තොත් ලොකු හානියක් සිද්ධ වෙනවා ඉස්සරහට. ලංකාවට පොල් නැති වෙන තත්ත්වයට පත් වෙනවා. ගොවිතන් කටයුතු කරලත් වැඩන්නේ මේ අපිට කන්න නැතත් තෙල් පොහොර දාලා තමයි මේ තත්ත්වයට දිනු කරලා තියෙන්නේ. රාත්‍රී කාලයේ තමයි මේක බලන්න පුළුවන්. රාත්‍රී කාලයේදී මේ මැස්ස ඇගිල්ලන දහස් ගණන ලක්ෂ ගණන. මේ தත්ත්වය ඉදා ඉක්මනින් මොනියම් හේතුවකින් හරි අවසන් කරගන්න බැරුව ගියොත් කොටින්ම පොල් නැටුව යන தත්ත්වයකට පත් වෙනවා. මම දන්න ධර්මයට පුත්තලම හැම තැනම මේ தත්ත්වය ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ තියෙන්නේ සුදු මැස්ස රෝගය. මේකෙන් ආදායම අඩු වෙනවා. මේකට මොනවාද විකල්ප මාර්ගයක් මොනවා හරි හදාගන්න තමයි උත්සාහ කරලා බලන්නේ.